හන් අම්මධශ්‍යප සිංහ හැකි ඉංග්‍රි ඩිපර්ම අම් කමින්වෙීෝටබ මන්ලෂන් ටස් මාන් මේ සලු දෙනාගම පහසුවෙනුවෙන් මම මේ වීඩෝ එක මෙතන හට සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමට සූදානම් සලුදනාචමයි බෝවන් මේ වඩෝ එක කිරීමේ අරමුණ තමයි මැයි වාසේ මාසික පරීක්ෂණය සම්බන්ධව දෙමවපියන්ව දැනුවත් කිරීම. ලි මං ශවාස කරනවා මගේ ආදරනිය දදරුවෝ ඉතාම් සතුචින් පරිීක්ෂාකාරීව ආරක්ෂාකාරීව නිවාසවනට වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරනව ඇති කියලා මං විශ්වාස කරනවා ඒවගේම දෙමෝපියන්ට ඉතාම සත්තුචින් දරුම් දෙනවා ඔගේ ආදරණිය දුවපුතා වාර්්ෂික අධ්‍යාපන සැලිසුම්මුවලට අනුකූලව කිසිම බාධාවකින් තොරව නිවරදිව ධ්‍යාපන කටයුතු ඔන්ල්යින් තාක්ෂණය ඔසේ සිදු කරන බව ඉතාම සතුරින් දැනුම් දැනු. මේවෙනකට අපි මාසත් වනක් එකනේ චරවාරි ප්‍රෙබරවාරි සහ මාර්තු මාසවන මාසික පරීක්‍ෂණාව සංකර එ වගේ ලකුණු දු දොරුවන්ගත්‍ර පත් වුණ. එවගේම අප්‍රේ මාසේ පළමුවාරවි භාගය අපි පවැත්තුවා ඒ සම්බන්ධව දෞදරුවන්ගේ ලක්කුණු අපි ලබා දුන්නා තැති මතක් කරන්න ඕන ඉරිද දවසේ ඉරිත දවසේ දේශන වලට සහභාගි වන අටවසරේ සහ නමේ වසරේ දූදරුවන්ට අධ්‍යපන ආයතනය තුළදී තමන්ගේ පළමුවාරයි භාගයට මුුණදීමට බැරිවුණා හදිසිේ රට ඇති වූ අයහපාත් තත්වය නිසා මම වීජෝයකගේ ඉදිරියට දැනුම් දෙන්නම් ඒ සඳහා ලබාදින පිළියම ඉතින් මෙතනද අප අපේ ඉගැන්වීම් අකණ්ඩ න් Onlineයින් තාක්ෂණයඔන්සේ කරගන යනවා වගේම මයි මාසේ මාසික පාරීක්ෂණයත් ඔන්ලයින් තාක්ෂණය හර හා සිද්ධ කරන්න අපි සියලුම කටයුොත්ත සෝදානම් කරලා තියෙනවා. දෙමෝපියන්ට කරන්න තියෙන්නේ මැයි දහාට අඟහරුවාදයි නං මැයි විසික සිකුරාද දක්වා. දහටේ නම් විසි එක්වෙනිදා වෙනකම් දහට අඟහරුවාද සිට විසි සිකුරාදා දක්වා උදැසන නොමේ සිට සංස හතර දක්වා කාලය අතර තුර ඩිරෝල් හයන නීතිවලට සංචරණ නීතිවලට අන්තුූලව අපේ යතනයට පැම්ණිලා තමන්ගේ දරුවාගේ මුද්‍රා තබන ලද ප්‍රශ්්‍රපතය අරගන යන්න පුළුවන්. එතනදී තමන්ගේ දරුවගේ ටඩන් කාඩක එකැනේ දරුවගේ පන්ති කාඩ්ක හරගෙන යන්න සිද්ධ වෙනවා. මේ නමේ සිට හතර දක්වා වෙලාව ඇතුළත සෙලුම නීතරීතුවනට අනුකූලව තියට අතනයට පැමිණිලා කමංග දරුවගේ සීල් කළපු පේපර එක. මුද්‍රා තබනලද ප්‍රශ්න පත්තරය හැගෙන යන්නට පුළුවන් දහ අටවෙනි අඟහරුවාද සිට විසි එක්වෙනි සිකුරාදා දක්වා කාලය අතර තුොර. මෙතනද සහයෝගේ ලබා දෙන්න ආදරන මොපියෝ වගේම දෝදරුවෝ සීල්ල එක කඩන්න එපා මුද්‍රාව කඩන්න එප විභාගේ පැවැත්වන දිනේ වෙනකං මොකද විභාග පවත්වන වෙලාවට මම බලනවා හැමෝගෙම පේප එකේ තව මත් සීල්ල එක තියෙනවද කියලා. යම්කිසි හේතුෝකින් කවරු හරි දරුවෙක් මේ සීල් එකයින් කරලා සරලවම කිවෝත් විභාගේ වෙලාවට කලින් ප්‍රශ්නපත්තරේ බලලා තියෙනව කියන එක මට දැනුනොත් තමන්ට මාසික පරීක්ෂණය ලකුණු නං අහිමි වේවි. එක නිසා මෙතනද මුද්‍රාව ඉවක් කරන්න එපා. දෙමවපියන අටවසරේ සහන මේවසරේ ඉරිතාදින දේශනවලට සහභාගී වන දරුවන්ගේ දෙමව්පියන්ට ප්‍රශ්නපත්තර දෙකක් ලැබේවි එකක් මයි මාසේ මාසික පරීක්ෂණයේ ප්‍රශ්නපත්වය සහ. අප්‍රේල් මාසේ පවත්වන්නට නියමිතෝ තිබු පළමුවාර විභාගයේ ප්‍රශ්නපත්‍රය ඒ ප්‍රශපත්‍ර දෙකම ඉතාදින අටවසරය සහ නමේ වසරයේ දේශන වලට සහභාගියුණ දූදරුවන්ට ලැබේවි. මෙතනද කවුරු හරි දෙමවපියකුට නිරෝධායනයට ලක් වෙනවානං හරි එහෙමත් නැත්තක් සංචලන සීම හින්දා පැමිණීමේ ගැටලු තියෙනවානම් විසඳුමක් හැටියට අපිට ශිෂ්‍ය කටයුතු සම්බන්ධහි කරන නිලධාරිණ රශ්මි මෙෙනවිය අමතලා එතලින් හාට සිදුවනදය පිළිබඳ දැනුවත්වෙන්නට පුළුවන් මෙහිදී කවුරු හරි දෙමවෝපියෙක්ට මේ සංචලන සීම හෝ නිරෝධහයනයට ලක්වීම හේතු කරගෙන පැමිණිවය පහසු තියෙන න මම්ම කියන දුරකතරංකවලට කතා කරලා ්‍රශ්මිමෙනවියව සම්බන්ධ කරගන්න. මම කියන්නම් දුරකතරංක දෙක පලවෙනි බුදුරකතලංකය බිදුවයි නවයයි එකයි, පණහයි සයයි හැත්තාව බිදුවයි නවයයි එකයි පණහයි සයි හැත්තාව දෙවනි අංකය බිදුවයි හතයි හයයි හයයි එකයි, හය බින්දුවයි දෙසය හැත්තව බින්දුවයි හතයි හයයි හයයි එකයි හයයි බින්දුවයි දෙකයි හතයි බින්දුව මේ දුරකතනලංක හරහා නිරෝධහනයට ලක්වන හෝ සංචරන සීමා නිසා පැමිණීමේ අපසිතා තියන දෙමවපියන් ශිෂෂ සම්බන්ධී කරන නිලධාරණී රශ්මි මනවිය අමතන්න මේක තමයි මට දෙන්න වශයලා තිබුණ පණීඩය අපි මේ වෙන කො මේ විදිහට මාසික පරීක්ෂණ තුනක් සහ වර්විභාගයක ලකුණ ඉදිරිපත් කරලා තියෙනවා. මැයි මාස මාසික පරීක්ෂණයෙන් පස්සේ. මම බලාපොරොත් වයෙනවා වීජෝ එකක් ඔස්සේ එක්ෙක් දරුවා පිළිබඳව. විස්තර කිරීමක් දෙමවපියන්ට ලබා දෙන්න ඔවුන්ගේ ලකුණු පිළිබඳ එතකොට ඔවුන්ගේ තියෙන අඩු පාඩු සහඔවුන්ගේ තියෙන දක්ෂිතා සම්බන්ධව දෙමවපියන්ට වෙනවෙනම විජෝ එකක් කරන්නට බලාපපුරොත්තුවෙනවා ඔවුන් සම්බන්ධව. ඉතින් මට දනුන් දෙන්න තිබුණු පනීඩයම එක තමයි ම ප්‍රාර්ථනා කරනවා මට ඔබබට ශ්‍රී ලංකා වැසියන්ට සහ සියලූම ලෝක වැසියන්ට මේ පවතින රට ලෝකයේ පවතින. ් වරස්තත්තුවේ නිසා පවතිලා තියෙන මේ අසම තුලිත බව ඉක්මින් නැති වෙලා සැම දෙනාම නිරෝගි වෙලා අපිට සුපුරුදු පරිදි අපේ සාමාන්‍යාකාරයේ ජීවිතයට සාමාන්‍ය ජංජීවිතයට හැඩගහන්න සියලු දෙනාජ මඉක්මනින් හැක්කියාව ල බේවා ඒවගේ සියලු දෙනාම නිරෝගී වේවා ස්තුතියි.